සමන්තාජක්කවාලේසු අත්‍රාගච්්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තුසග්ගමොකදං ධම්මස් සබනකාලු අයං බතන්තා ධම්ම සබනකාලු අයං බදන්තා දම්ම සබනකාලු අයං බදන්ත නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුදස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුත්දස්ස තෙරුවන් සරණයි සුභ දවසක් හැම දෙනාටම සුභරාත්‍රයක් හැමදිනාටම තෙරුවන්ගේ අපමන ගුණ මහිමෙන් ශ්‍රාවක හැමදිනාටම සෙත්වේවා හැමදිනාටම යහපත්. අරමුණු යාපත්චිතිවිලි ශිෂ්ඨ සම්පන්නව ඉෂ්ට සිද්ධ කරගන්නට හේතුවාසනාවේවායි මේ උතුම් ධර්මය දෙසන්නට පෙරාතුව ආශීරුවා දෙයක් තබාගන්න කැමති. අද දවස්සෙහි අප දෙසුම ඔස්සේ තවත් උතුම් මාසයක කෙළවරට පැමිණෙනවා. එ තමයි සාහිත්‍ය මාශය. සාහිත්‍ය මාසය සැප්තැම්බර් මාසය කළකයන්නේ සාහිත්‍ය මාසයේ සාහිත්‍ය මාසයේදී ලංකාවේ අදාපට සාහිත්‍ය සිහිපත් කරන ඉතාම වැදගත්ම අවස්ථාවක්කැතියට කොළඹ බණ්ඩර්ණයක ජාත්‍යන්තර සම්මන්තන ශාලාවෙෙහි දින දහයක් පුරා පැවැත් වුණු ජාතයන්තර පොත් සල්පිල විශේෂයෙන්. සවා වෙනදා සෙයින්ම වෙනදා තරම් නැතිවුනත් විශාල පිරිසක් මේ දින දහයපුරාම මෙ පොත්සල් පිලපුරාම ඇවිධයමින් පොතපත සොයමින් තමන්ට මුදල් නොමැතිව හුල්ලහුල්ලා පොතක් මලදී ගන්නට අවශ්‍යතාව තිබුණනත්. ඒ සඳහා තමන්ට මුදලක් නොමැතිව සිටපු අය අප්‍රමාණයි. අපට එහෙමයි කොච්චර කතා කල්ල තිබෙනවද අනේ පොත්සල් පිලට යන්න විදියක් නෑ. ගත්ත පඩිය ගෙදර වැඩට ඉවර වනාා. අපේ සමහර සරසවි දරුවන්ට කිසිසේත්ම පොතක්ගණ්ඩ බෑ. මාස ගණනාවකින් ඔවුන්ට මහපොල ශිෂ්්‍යක්තාධාර ලැබිලනෑ. එනිසා හරිම කේදවාචකයක් එක පැත්තකින් අපිහැමූම මුහුණදී සිටින්නේ. විටික සාහිත්‍යය ජීවිතයට සමීප නොවනු කල්හි එ ජීවිත වඩාත් අඳුරට පිරිහීමට පත්වීම වලක්වන්නත් බැහැ. සාහිත්‍යයෙන් මනුෂ්‍ය ජීවිතය පෝෂණය කරනවා. සාහිත්‍යයෙන් මානවජීවිතය සුපහන් කරනවා. සාහිත්‍යයෙන් මනුෂ්‍ය ජීවිතය සංවේදී කරනවා. ශිෂ්ට සම්පන්න කරනවා. එවගේම මානවදයාව ඇති කරනවා. ගහකට මළකට සතා සිවපාවාට පවා ආදරය කරන්න අවශ්‍ය භාාවමය පෙළඹවීමක් නැති වෙනවා. සිතට වදදන බොහෝ සිතුවිලි සිතිං බැහැරවෙනවා. පීඩාකාරී හැඟීම්. සිත්වලිින් දුර්ුව යනවා එතකොට පින්වත්ති බලන්න සාහිත්‍යකට කරන්න පුළුවන් මෙහෙවර කොයි තරම්ද. භහරතීය දර්ශනවාදියෙකු කිව්වා සාහිත්‍ය සංගීත කලාවෙෙන් තොර මනුෂ්‍ය වල්ගයත් අන් දෙකත් නැති හරකෙක්ක වගේ ගවයෙක් වැනිය කෙලකිවා ඒ ගවයාගෙත් සැබෑගවයන්ගේත් වෙනස තනකොල නොකෑමයි කෙලකිවා එසේ තනකළ නොකෑම සැබෑගවයන්ගේ භාග්‍යයක්කි කියලා කිව්වා. මෙක තාම ශ්‍රේෂ්ඨ ප්‍රකාශනයක් පින්වත්න සාහිත්‍ය මිනිසා තිරිසනාගෙන් බෙන්කරන මාධ්‍යක්කය යන්න තහවුරු කර ගැනීම සඳහා. ඒනිසා සාහිත්‍ය සංගීත කලා ආදිය විඳින මනුෂ්‍ය තිරිසංගතිවලින් මිදිලා මානව. ගති ශිෂ්ට සම්පන්න ගතිවලින් පොහොසත් වෙනවා. අපිට ඕන තරං එහෙම සාහිතයෙන් සංවේදී වෙච්චාපූර් මිනිසුන් මේ සමාජයේ තුළ අප්‍රමාණව දකින්නට පුළුවන්කම තිබෙනවා. අපේ ශ්‍රාවිකාවක් වියපත් ශ්‍රාවිකාවක් අපට ලිපියක්්‍යවා තිබෙනවා විශේෂයෙන් මං හිතුවා එයින් ස්වල්පයක් ඔබඉදිරයේ තබන්නට මේ ලියනමා නෙැතෙෆෙම් ගුවන් විදිලි නාලිකාව මගින් සෑමසිකුරාධාවකම රාත්‍රීේප්‍රචාරය වන ධර්මදේශනාවට සවන්දෙන ශාවිකාවක් මුල් කාලයේ දේශනා කළ පූජාවලිය මා හැගිකන්තය ඇසුරෙන් කළ දේශනා විශේෂයෙන් අපේ යුගයේ බොහෝ අය ආගම ආශාවෙන් සවන්දුන් ඒවා. ජේෂ්ඨ විභාගේ සඳහා සිංහල සාහිත්‍ය විශ්්‍යයක් ලෙස හැදෑරූ නිසා ඒ සම්බන්ධ බොහෝ ගදධ්‍යපද්‍යපොත් ඉගැනීමේ වාසනාව ලැබුණා. ඒ කාලේ වඩා විශාලාවබෝධයක් මේ විස්තරාත්මක විවේචනාත්මක දේශනා ඇසුරෙන් ලබන්න පුළුවන් වනායි කියලා, ඒ ශ්‍රාවිකාවගේ නමක් ගමක් යොදා නැහැ. ඇවිශේෂයෙන් ඇළම කාලේ විින්දි. අපරු විරින්දු පන්තියක් මාවිතේවා තිබෙනවා එන් ඇයට උපහරයක් හැටියට මේ වුවමනාව මේ අතින් ලියල සැබවිම්ම බියපත් ශකාවක් ඇ තමන්ගේ ලස්ස නත්තකුරෙන් මේ කොළ දෙකක් තුනක් පොළ හතරක් පුරා ලියායිවා තිබෙන මේ විරින්දුව තුළ එන සාහිතකතිකාව හරිමපුරුයි යින් දෙකක් තුනක් විතරක් මේවෙලාවෙේ ඔබ හමුවයේ තබන්නට මං කල්පනාකිරවා. කුස රජ සහ පභාවතියගේ ආලයේ ගීතිකාව රසවත්කොට ගයන්නේීය කවුසිලුමිනි රූපිකාව. හෙලසාහිත කෙත් වතුපිටි ඉඩෝරයයටල් ලංනුවේ ගලන නිසයි වතුර දළුව අමාවතුර ගංගාාවයේ. බුදුන් සිටින ගඳකිලියට තවත් සුවඳ දුම අල්ලයි හඳුංකූරු මිටියක් පූජාවලි වුවමට ඉල්ලයි. සිංහලයට කවි අමාව බීමට තැනු හදපතුළේ රන්තටියකි ගුත්තිලකවි පොත සාහිතගේ ඇතුළේ. මේ වගේ ලස්සන සාහැම පොතක් අපේ විශිෂ්ට සම්භාාව සාහිත්‍ය සම්බන්ධයෙන් හැම පොතක් සම්බන්ධවම විරිඳු හදලා එවල තියෙනවා මේ සාහිත්‍ය මාසයසිහිපත් කරමින්. අනුරබී සෙනවිරත්න නැමති කවයකු පුවත්පතකට පොත්සල්පිල සම්බන්ධයෙන් පදදරචනාවක් ලියාපල කරතිබුණ මා එය රසවිදි බැවින් අපේ ශාවක ශ්‍රාවිකාවන්ටත් එය රසවිඳින්නට මා ඉදිරිපත් කරන්නට කැමති. ත්සල්පිලට පැමිණි රසිකාවකගේ කවිය. ගෙනයන්නට බැරිතරමට පොත් ගොන්නක් නොගත්තාට. පොත්සල් පිලපුරා නිකම් ඇවිද්ධත් ඇති හෙවනක්ටවාඩි වෙලා හිමකිරමක මිහිරි රසය සොඳුරු මිහිරි කතා බහක යාකලත් ඇති. මිතුරු මිතිරියන් මැදිකර වැඩියසෙල්පි නොගත්තාට සොඳරු වතුර මළ ළඟගත් සෙල්පියම ඇති කවදාවත් මුණ නොගැහවුණ මුහුණුපොතේ යහළුවන්ව අහම්බුලෙසින් එකපාරක් හමු වුනොත් ඇති. පොත්තොලපිටු පෙරලපෙරල ඒතුළ ඇති නැවුම් සුවද උරාබොමිං සල්පෙල තුළ ඇවිද්ධත් ඇති. මෙතුරු සමාගම් සුවමැද නැගෙනහිනා හඬ විඳවිද. සල්පිල තුළ සැහැල්ලුවෙන් පාවුනත් ඇති. සිත ඉල්ලන පොත් ගොන්නම ආසාවිෙන් කියවන්නට හිත තිබුනට අනේ අපට කාසිනම්මදී පොත්පත්හා පෙමින් බැඳෙන සුන්දරමේ මිනිසුන් ලඟ අවුරුද්දක් හිටියත් මගේ හිතට නම්මදී. හරිම ලස්සනයි පොත්සල්පිලේ සැරිසැරූ. හැම දෙනාටම ලස්සන අධදකීමක් මේ තුළ අනුර බීෂෙනවිරත්න නම් කවියා පුවත්පතකට මෙසේ රචනා කට තිබුණා පොත්ගැන්නට සල්ලින තත් පොත්සල්පිලේ ඇවිදිමින් පොත්පත් පෙරලෙමින් පොත්තොල සුවන්ද විඳිමින් ගතකරත් එයත් වටින බවයි ඔහු කියන්නේ එක දවසක් නෙවෙයි දවස්දහයක් නෙමෙයි අවුරුද්දක් හිටියත් මගේ හිතට නම්මදි. මුළලවුරුද්ධම පොත්සැල් පිල තියෙනව නං හොඳයි කියල තමයි ඇත්තටම අවසාන කියා තිබෙන්නේ. අද අපි මිලින්ද ප්‍රශ්න දහතුන්ගෙන දෙසමට ප්‍රවේශය ලබා ගන්නවා. දොලොස්සනි දෙසුමිදී පසුගිය සතියේදී අපි ඔබට සඳහන් කළේ විශේෂයෙන් මිලිඳදුු නාගසේන හමුව සිදු වූ අයුරු. දේවමන්ත්‍රී කළ ඇමති කෙනෙක් හිටියා මිල්ලිඳදුු රජතුමාට ඒ ඇමතිවරයා තමා නාගසේන තෙරුන් ළඟට මිල්ලිඳු රජතුමා යොමු කරන්නේ. මවබට අපූරුවට කියාදුන්නා නාගසේන නම ඇසූ පමණින්ම මිලින්ඳු රජුට සිදු වූ වෙනස ිඳු රජු මේ වන විච්ච බොහෝ මහන බමුණන් එක වාදයට ගිහින් තිබුණා කිසිවෙකු ඉදිරියේ මේ තරන් අපහසුතාවකට පත්වනේ නෑ තවමත් නාගසේන තෙරුම් නොදුට මිලිඳු රජු නම ඇසූ පමණින්ම පත්තුනු ස්වරූපය අපූරු උපමාමාලාවකින් කතාකරවා අපට කියල දුන්නා ඔවටමායිදාකයා සිටියා කගවෙහෙනුන් විසින් පිරිවරූ ඇතෙක්කු මෙෙන් ගුරුලුන් විසින් පිරිවරූ නයකු මෙෙන් පිම්ඹුරන් විසිං පිරිවරූ සිංගාලයෙකු මෙෙන් ද මේ හැම උපමාවක්ම පරිසරයෙන් සොයාගත්තේ අපූරු ගැලපීමක් ඇතුව. මොකද කඟවනකු සිටි තැන ඇතෙකු සිටින්නේෙනෑ සඟවේනාගෙන් බේරී පලා යන්න විශාල ප්‍රයත්ඥයක්දනවා. ඒවගේ ගුරුලෙකුළඟ නයකු සිටින්නේ නෑ. නයක හැකිතරම් ගුරුලාගගේෙන් බේරෙන් බන්නුමකද ගුරුෙක ඉදිරයේ නයකොට ඉන්නබෑ. පිඹුර ඉදිරියේ සිංගාලයකුට ඉන්නබෑ. ඔය විදිහට නයකු ඉදිරියේ මැඩියකුට ඉන්නහම් වෙන්න. මෙ දෙදෙනගේ වෙනස ඉදිරිපත් කරමින් හරි ලස්සන කතාවක් මිල්ඳ ප්‍රශ්න කතා කරුවක් කිව්වා මිලින්ඳු රජු නාගසේන නම ඇසූ පමණින් පත් වූ ස්වභභාවය කවරාකාර දෙයක් කට්ට කෙල්ල සිින්දී ඔය ටිකම ඇති කට කෙල සිදී ඔුගේ සියලු සිරුර වියලීගියාය ඔහු සාරීරිකව දුබලේකුුණාය මානසිකව ඔහු ඇදවැටනාය යන්නට තවත් අපට නිදසුංවෝමනා නැහැ. එනිසා පසුගිය දෙසුම පුරා මාඔබට කියාදුන්නා මිලඳු රජු නාගසේන තෙරුන්ගේ නම ඇසූ පමණින්ම පත්තුූ සභාවය. එහිං දුවනිත කෙරෙන්නේ නාගසේන තෙරුන් වහන්සේගේ මහා තේජවන්ත බවයි ඒ නමෙහි පවා තේජවන්ත බවක් රැඳී තිබුණු අයුරු අපට මේ අනුව පහදාගන්නත පුළුවන්කම ලැබෙනවා. අද ඉතාම ලැස්සනට අපි අද සිට්ට ඔබට මේ සංවාදය අරගෙන එනවා. ඒ සංවාදේදී මිල්ඳුරජු නාගසේන හාමුදුරුවන්ගෙන් අහන තර්කානුකූල ප්‍රශ්න ඒ ප්‍රශ්න සාවධානව සංසුන්ව අසාසිටින නාගසේන තෙරුම්. ඒ තුළපවා මංහිතනම අපි සාහිත්‍ය මාසය අවසන්කරමින් අපි මේ සාහිත්‍ය ගැන කතා කරනකොට සාහිත්‍ය ජීවිතයකට ලංකරගත්ත කෙනෙකුට ලැබෙන පරමඵලයක් හැටියට දක්වන්න පුළුවන් ඉවසීම. ඉ ඉවසීමෙන් වඩකරන්න ැ වරු හරි කෙනෙක් ඒ ඉවසීම කොයි වගේද කොයි තරම්ද කියලා වගා දිගා කරගන්නට වූමනානං බිලඳ ප්‍රශ්න කියවන්. සංසුන්ව කියවන් කියවන්නටත් නොහැකිනම් මා කියන මේ කතාව අසාසිටින්. හොගා කලාවට ප්‍රශ්නයක් ඇව්වහම ඒ ප්‍රශ්නය අසාසිටින්නවත් බැරි අය තමයි හුඟක් කලාවට අපේ සමාජය තුළ පාර්ලිමේන්තුව ප්‍රධාන කරගත්ත ආයතනවල පාරිදි තොටේද පන්තියකදි ඕනම තැනකදී කෙනෙක් ප්‍රශ්නයක් කසනකොට බුද්ධිමතාගේ ස්වභාවය නම් ඒ ප්‍රශ්නයට සංසුංව සාවධානව අසාසිටීම සවන්දීම. ඒ සවන්දී ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම විනා වල්පල් ඉදිරිපත් කිරීම බුද්ධිමතකුගේ ස්වරූපය නොවයි. එහමනං බුද්ධිමත් සංවාදයකොයි වල්පල් කතා කියන මෝඩයන්ගේ සංවාදයි කවරාකාරද කියලා අපිට වෙන සහඳුනාගන්නටත් මෙය හොඳ අවකාශයක් බෝට පත්වෙයි. එනිසාපි දරුවෙකොට වුනත් කියන්නේ යමෙක් ඔබෙන් පැනයක් අසන්නේ නම් එයට සංසුන්ව සාවධානවල් සවන්දී සිටීම ඔබේ ගුණයක්. ඔබේ ගුණයක් පමණක් නොව එය ඔබේ බුද්ධිමත් බවේද ලක්ෂණය. නාගසේන තෙරුන් වහන්සේ අපට ඒ බව ප්‍රකට කරනවා. සමාර්වෙලාවට අද සමාජ කෙනෙකුගෙන් මිලිඳු රජතුමා වගේ ප්‍රශ්න ඇහුවොත් පොල්ලක් තරං ගහන්න තරන් උනත් ආවේග ශිල්ලි වෙන්න පුළුව. නොහිෙක්මුණු මිනිස්සුන්ගේ හැටි හැබැයි නාගසේනතෙරුන් වහන්සේ මේ ලෝකට උගන්නනවා. ඕ නෑම වාදීභ සිංහෙක් බිඳවට්ටන ක්‍රමය. ඒ තමන්ගි ඥානයේ විතරක් නෙමේ ක්‍රමය ඒ ක්‍රමවේදය ඉතාම් වැදගත්. එනිසාපියද පළමු ප්‍රශ්නය සහ විසඳුම කුමක්ත කියනකට සවන් දෙමු. දැන් මිළිඳුරච්චුරුවෝ චතුරන්ගෙන සේනාවත් පිරිවරාගෙන නාගසේන තෙරුන් වහන්සේ වැඩ සිටින ස්ථානයට පැමිණෙනෝ. එහෙම පැමිණිලා නාගසේන තෙරුන් වහන්සේ සමඟ සතුටු සාමීචි කතාවෙෙහි යෙදෙනවා. සතුටු සාමීචී කතාව. ඒ අත්ඉතා වැදගත් අමුතුයෙන් විස්සර කරන්න අවශ්‍යනෑ. හොඳ හමුවක ලක්ෂණය සතුටු සාමීචී කතාවයි. රාචනායක වුුණක් එක පාරටම තමන්ගේ ගැටලුව ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ නෑ. ආගිය තොරතුළු ආදිය කතා නොකර. ඒ නිසාපින් වත්නි මේ අය මේ දෙදෙන ඒ සතුටු සාමීච්චි කතාවෙහියදිලා ඉන් පස්සේ. එකත් පසෙක හුන්නහ ඒ එකත් පසෙක හුන්නහ කියන කොටම අපිට පේනවා නාගසේන තෙරුන් වහන්සේ ඉදිරිෙන්ද මිළඳුරජු නොසිටි බව. අුසිද නසිි ව එසේ නතන් දකුණතින් වමතින්ද නොසිටි බව ඔය අතරේ යටහත් පහත් ශාවකයකුගේ ස්ොරූපය ලීලාව පාමිං මේ රජතුමා එකත් පසුව හිටියා. ඉන්පස්සේ අයුශමත් නාගතයන ස්වඩියෝ පිල්ලිසඳර කතාවෙන් මිලිඳුරච්චුුවන්ගේ සිත් ගෙන වැඩ සිටිය පිළිසදර කතාව එක තමයි භාෂාවිතියන ලස්සනම වචනය ආග තොරතුරු කතා බා කලා කියෙන එකට සිංහල බසෙ හිතියෙන රමණීය වචනය පිළිසඳර කතා සමීප මේ පැමිණීමට සමීප අවස්ථාවල් අවස්ථාවන්හි තොරතුරු දැන ගැනීම. ඉන් පස්සේ මිනිදුරච්චුරුවෝ නාගසේන හාමුදුරුව අනන්ගෙන්ට මෙහෙම කිව්වා. ස්වාමීණි පින්වතුන් වහන්ස පින්වතුන් වහන්සේ කෙසේ දැනේද. නොබවන්සේ කවර නම් වී දැයි විචාලෝය ඔන්න පටන්ගන්න නමින් නමින් පටහරං කැතරං දුරං අවසන් කරන්නේද යන්න. ම දැනුත් අවධාරණය කරමින්ම පටන්ගන්නවා. නමින් පටන්ගන්න නම විමසමින් පටන්ගන්න මිලින්ඳුරජ්ජුරුවෝ කෘති අවසාන වෙනවිිට අපට හමුවෙෙයි හිස් මුඩු කරගත්ත කාශාය වශ්‍ය පොරවාගත්ත අපූරු බුදුපුතෙකු බවටත් පත්වෙලා. දමනය කොයි තරම්. ස්වරූපයකට ඒ අනුව පත්වේ දැයි බලන් ස්වාමීණ පින්වතුන් වහන්සේ කවර නම්වීද ඔබේ නම්ම මොකක් මහරජානනි මම නාගසයෙන් මම නාගසයෙන් එම කිව්වා ඉරිවස්සේ මහරජානණි සබ්්‍රහ්මචාරීන් වහන්සේලා මට නාගසේනයැයි කියති ඉන්න අපේ තෙරුන් වහන්සේලා මට නාගසේන කියල කියනවා නම්තබූ දෙමෝපියෝ නාගසේනකයා මෙම සූරසන වීරසේන සිංහසේන අධවශයනුත් නම්කරල තියෙනවා. තවද මහරජානමි යං මේ නාගසේනයකයා සැලකේතුූ සං්ඥාමාත්‍ර වූ ප්‍රච්චප්ති විවහාරය නාම මාත්‍රයක මෙහි නාගසේනයයි කියයා පුච්චලයක් නොලැබෙන්නේ ඇයි කීසේක්. ඔන්න මිලඳු රජුගේ ඔළුව අවුල් කළ ප්‍රශ්නය. මම නාගසේන මට අම්මතියපු නම නාගසේන තාත්ත කියන්නෙත් නාගසේන සබ්‍රහ්ම සරුන් වහන්සේලා එකැන්නේ මේ පැවිදි වූ මාසමඟ වසන අනිකු උතුමන් වහන්සේලාද මට කියන්නේ නාගසේන එහෙත් නාගසේන කියලා ප්‍රච්චප්තියක් වශයෙන් විවහාර කළත් නාගසේන කියල කෙනෙක් මේ ලෝක නෑ. නාගසේන කියල මට ප්‍රච්චප්තිමය වශයෙන් විවහාර කළත් මේ ලෝකේ නාගසේන කියලා පුද්ජලයක් නැත. ඉති ඔහොම කිව්හම තැන් බලන්න අපි ආරම්භය ඕනුම කෙනෙකුට මෙතන අර්බුදයක් ගැටලුවක් මතුවෙන්නේ නැන්ද. මගේනම නාගසේන අම්මතිව්වෙත් නාගසේන සබ්‍රහම චලුන් වහන්සේලා කියන්නත් නාගසේන එහෙත් නාගසේන කියල කෙනෙක් නැත. එහෙම කිවහම, ටිකක් ඒ ගැන මෙිනෙහි කරන්න කල්පනා කරන්න සිද්ධ වෙනවා. ඒ අසා මිනිදුරච්චුරුවෝ මොකද කළේ අහනවා මේ සභහාවෙෙහි රැස්ව සිටිනා පන්සියයක් යොන් අමාත්‍යෝද අමාත්‍ය මණ්ඩලය පන්සීයයි. අසූ දහසක් මික්ෂු සගයා. ඒ හැම දෙනාම මාගේ වචනය අසුව මැනව. මින්ද රජ්ජිරෝකනෝ ද සාක්ෂිවම සන්න හදන වගේ හරියට ඇමතවරු පන්සීයයි ඊළඟට ඉන්න භික්‍ෂු සංඝයා වහන්සේ අසූ දහස්සයි ඒ හැමෝම මා කියන වචනය අහන්න. නාගසේණයන් වහන්සේ නාගසේනයයි කියා න පුද්ජලෙක් නොලබෙන්නේ යැයි කියයි. ඒ වචනයට සතුටුවන්ට යහපත් දැයි සියල්ලන්ට මාස්වාගීය. එහෙම කිව්හම ඒක අපිට සතුටුවන්ට හේතුකාරණාවක්ද කියලා අර අසූදාහයි ඇමතිවරු පන්සීයයි ඔක්කොගෙෙන්ම ඇහුවා. අහලා ඊට පස්සේ ඒ අය ඔක්කොම කුල්මත් කරවලා සන්තෝෂ කරවලා අස්වසලා නාගසන හාමුදුරුවුවන්ගෙන් මිනිඳුරජ්ජුරුව මෙහෙම අහනවා. ස්වාමීණි නාගසේනයන් වහන්ස ඉඳින් පුච්චලයක් නොලබේනං කවරෙක් දැන් නොබවහන්සේට සෙවුරු අහර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දෙෙද්ද கවරෙක් ඒදුන්සිූපසය අනුභව කෙරෙද්ද கවරෙක් සිල් රකිද්ද கවරෙක් භාවනාවෙයදෙද්ද கවරෙක් මාර්ගඵල නිර්வாණ සිද්ධ කෙරෙද්ද கවරෙක් ප්‍රාණගාත කෙරෙද්ද கවරෙක් නුදුන් වස්තුව ගනිද්ද වරෙ පංචකාමයෙහි පරධාරයෙහි හැසිරෙද්ද කවරෙක් බොරුකියන්ද කවරෙක් සුරාපානය කෙරෙක්. කවරෙක් පංචානන්තර්ය කර්ම කෙරෙක්. රජතුමාගේ ප්‍රශ්න වැල අසාසිටි අසූදාහයි පන්සීයි මෙ දෙපිරිසම අස්වසමින් මිනිද රජ්ජුරුව අහන්නේ? ඔබවහන්සේ නාගසේන නොවේ නම් ඔබහන්සික නම නාගසේන හැබේ නාගසේන කැල කෙනෙක් නෑකිවා. එකට මිලිඳ රජ්ජනවානුව එහනම් ධනගෙන්න්නේි කාටද.සිවර පූජ කරන්නේ කාටද මේ සෙනසුන් මොකටද ගිලන් පසවල්ල දැන්නේ මොකටද බෙහෙත් පිරිකර පූජා කරන්නේ මොකටද සිල්රකින්නේ මොකටද ඒව කරන්නේ කෞද කියලා අහන්න. කෞද ධානය දැන් සිවුරු අහර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරි කර දෙදද. ඒවා ගන්න කවුද සිල්රකින්නේ කවුද පංචකාම සැපවිඳින්නේ කවුද. බොරු කියන්නේ කවුද පුද්ජලයක් නැත්තං. මෙලෝක පුද්ජලයෙක් නැත්තං? කර කවද දිකට අහනවා එතකොට ඒ නිසාම පුද්ජලයක් නැති නිසා කුසල් නැදද අකුසල් නැදද කුසලා කුසල කර්ම නැද්ද ඒ කරන කෙනෙක් නැද්ද ඒවය විපාක විඳන කෙනෙක් නැදද නාගසේණයන් වහන්ස යමෙක් නුබවහන්සේ මරාද අුසලයක් නැද නාගසේන් ස්වාමීණි නොබවහන්සේටත් ගුරුන් නැත උපාද්‍ය කෙනෙකුත් නැත උපසම්පදාවකුත් නැත. අන්තිමට රජතුමා ආපූර්ුවට කියල කියලා කියලා අන්තිවට කිය ඔබවහන්සේට ගුරුවරයකුත් නෑ. ඔබහන්ස ගෝලයකුත් නෑ. උපසම්පදාවකුත් නෑ මේ බොරු කියනවා කෙනෙක් කියල තමයි අන්තිමට රජතුමා කියන්. රජතුමාගේ පිල්ලිතුර තුළ තර්කානුකූල භාක්තියනෝ. නාගසේන හාමුදුරුවෝ මම නාගසේනකා කියලා මොද ධර්මය නොදන්නා මොහු ත්‍රිපිටක ධර්මය ගැඹුරින් හදාල කෙනෙකු වනත් තවදුනටත් එහි නොදැනවත්කම මයි මේ ප්‍රකට කරල තිබෙන්නේ. පුද්ජලේක් පේන්න හිටියත් එම කෙනෙක් නෑ. එක තමයි ආගසේන හාමුදුරුවන්ගේ තරකය. රජුට මත් වෙච්චා අදහස් එවහරි ලස්සනයි. එක ප්‍රශ්නයක් නෙමී ප්‍රශ්න වැලක් අහනවා සාමාන්‍ය කෙනෙකුට නම් ඔය ප්‍රශ්න වැල ඉදිරියේ කුමක් වෙයිද. දැක්කනය දෙක ආයිපාල හාමුදුරෝන්ගෙන් ආපු ප්‍රශ්ණ ටිකට උන්හසේ එක උත්තරය අත් දුන්නේ තුෂ් නිම්භාවෙන් නික්මගිය උත්තර දෙන්න ගේ නෑ. එනිස ගොඩ දෙනෙක් අමාරුවේ දානන්නේ මිලිඳු රජ්ජරුව මේ ක්‍රමවේදයෙන්. අහපු එක ප්‍රශ්නයකට දෙන්න පිළිතුර පදනම් කරගන්න ප්‍රශ්නදාහක් අහනු. එතකොට එතනිින්ම රජතුමා ජයග්‍රහණය ලබනු. දිනුම ලබනු. එහෙම තමයි මේ සූදාන් පළවෙනි ප්‍රශ්නයෙන්ම ජයගෙන යන් ඉඩ පස්සේ නාගසේන මුද්‍රුවමීටි කහගකිෙනදලා මහරජ සබ්‍රමචාරීන් වහන්සේලා නාගසේනයයි කියා මට වධාරණ සේක් කැයි කියා යමක්නු බොහන්සේ කීසේක්ද මෙහි නාගසේනවයේ කවරෙක්දකිමෙක්්ද ස්වාමිනිනි හිසකගේ නාගසේනද. නැත මහරජාන ලෝමයෝ නාගසේනද නැත මහරජානි නියපොතු? දත් සම්මස් නහර ඇට ඇටමිදුළු වහු ගඩු අක්මා දළඹු බඩදිවු බඩවැල් නාගසේනද නැත මහරජා කිමෙද්ද එසේවී නම් පූපයනාග සේනද නැත සඥාවනාගසේනද නැත මහරජානිනි සංස්කාරයනාග සේනද නැත මහරජානිනි? වි්ඥාය නාගසේනද නැත මහරජානනි කෙමෙදස්වාන් රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන නාගසේනද නැත මහරජා. ඕනම කෙනෙකුට මෙම මහා ප්‍රශ්න වැලකට මෙසේ පිළිතුරක් දෙන විට එතැන ගොඩනැගෙන වාදාබිමුක බව හෙවත්. එයින් තහවුරු කරන්නට උත්සාහ කරන කරුණු ගොන්න මංහිතන්නේ අද දවසේ මේ මොහොතේ අප සමග එකතු වී අප්‍රමාණ ප්‍රච්ඥාවන්ත පිරිසක් මේ දෙසුම අසනවා. බොහොම ආසාවිෙන් අහන බවපි දන්නවා. විශාලශාවක පිරිිසක් මිලින්ද ප්‍රශ්නය එහෙෙන් මෙහෙන් කියවා තිබුණු බුද්ධිමතුන් ගුරු භවතුන් මේ සංවාදය ඳ අ ඔබේ සිතට මේ කරුණු දැනෙනවා මේක විසන්දුවේ නාගසේන හාමුදිරුවෝ කොහොමද කියලත් අපට දැනගන්න සිතක් පහල වෙනවා හැගීමක් ඇතිවෙනවා. ඒක ඒ නිසාම කොහුලකින් ඉදිරියට කියවාගෙනයා මේ ආශාවත් මාතුල තිබෙනවා. මාධද නැවතවරක් ඔබ වෙනුවෙන් මේ කෘතිය මුල සිටාගට අධ්‍යනය කරනවා කියවනවා එහි අරුත් විමසනවා ඒ නිසා නව දැනුමක් අපේසි තුළද අපේ ප්‍රච්ෂාවටදකතු වෙමින් එයින් ස්වල්පයක් ඔබ සමඟ බෙදා හදාගන්නට මම කල්පනා කරන්නේ දැන් නාගසේන හාමුදුරුව මේ ඔක්කෝම අහගෙනින්දලා මහරජ තෙපිවනාහි රාජසුකුමාලය රාජසුකුමාලයකි අ බොහෝමො සාරීරිකව රාජ කුමාරය කැටියට ලද්ද බොල්ල දව හැදනු කෙනෙේ. හරිසිවුමැලි මධ්‍යහන වේලේ අව්වෙන් වියලේ රත්තුූ උනුවැලි ඇති මේ කරර භූමයේ. ගල් බොරලු කැබිල්ලිති වැලි මිරිකගෙන පයින් එනකොට තොපගේ පාදා රුදා ගන්නවනේද කොචර ලස්සන්න ප්‍රශ්යන්ද කොච්චර ලස්සන භාෂාවකින් පෙළගස්වා තිබෙනවාද බලන්න. මහරජ රාජස කුමාලේ සිවුමැලිය මධ්‍යහන් වේලේ වියලු රත්වියලී රත්වූ උනුවෙලි ඇත්තා වූ මෙ කූරභූමයේ ඔබ පයින් පාගාගෙන එනකොට ඔබගේ සිරුරට බේදනාවක් දැනනේ නැද්ද කලාන්තයක් දැනුනේ නැද්ද සිතේ කැලඹීමක් දැනුනේ නැද්ද. ඒ විදියට පයිම්ම ආවේද කියලා තමයි යහනි යිටික අහගෙන හගෙන හගෙන ගිහිල නාගසේන හමුදුරුව අනවා මහරජ මේ දුෂ්කරතා විඳගෙන ඔබ පයිම්මද මෙතනට ආවේ. නැතහොත් වාහනයක නැගී ගෙනවාද ප්‍රශ්ට දෙකක් අහනවා නාගසේන හාමුදුරුවෝ මේ ඉතාම රළු වූ වැලි තලාවේ මධ්‍යහන්නේ ඒ වැලි පාගාගෙන පයට දුෂ්කරතා ඇතිකරමින් පයිම්මාවද එසේ නැතහොත් රථයකින් ආවද එතකොට මිලඳි රජු මොකද කිව්වේ ස්වාමීණි මම පයිං නොයාවෙමි පයින් නොයාවෙමි රථයෙන්ාවිමි රතයංාමි ලස්සන නොේද ගැලපම ස්වාමීණි මම පයින් නොවාවිමි රතේංාවිමි. මහ රජ එෙපි ඉඳින් රථේගා වෝ නම් රතය මට කිවා දෙව ඔන්න අල්ලගන්න තැන රත එංාව කියල කිව්වන දැම්මට ඒ රථය කියන්නේ මොකද්ද කියල කියල දෙන්න. කමෙද්ද. මහරජ රථ ඉස රතයද නැත ස්වාමීණේ රත අකුර රථයද නැත ස්වාමීණි රත චක්‍රය රතේද නැත ස්වාමීි. රත ප්ජරේ රතේද නැතස්වාමීණේ. රත දණ්ඩකේ රතේද ඒත් නැතස්වාමීණේ. රතරෑන රද නැතස්වාමී. කෙවිටිලිය රතේද නැතස්වාමී.කිමෙද්ද මහරජ රතයිස රතාාකුර රතචක්‍රය රත පජරය රතදන්ඩ වියරෑන කවිටට මෙසිල්ලම රතේද නැත ස්වාමීණි නැත ස්වාමී දකොට රජ්ජරුවන්ට රථය කියල කියන්න බෑමේ එකක්වත්.කිමිද්ද මහරජානනි රතඉස රත අකුර රත චක්‍රය රත පංජරයේ රත දන්ඩ එමොකක්කත් රතේ නොවේ නම් මොකද්ද එම්බා මහරජාන මම තොපවෙතින් නැගයා රථේ විචාරන්නේමි. රතයක් නොදන්නේෙමි. ශබ්දයම මහරජානනි රථය වීද තොප මේ කී වචනයහි රථය කවරේද මහරජ තොපි බොරු වූ මසාවාදයක් කීවාහුය ඇති රථයෙකුත් නැත මහරජ තෙපි සක්කල ජම්බුද්වී පෙහි අග්‍ර රාජතනතුරට පැමිණිය. තෙපි වනහි කවුරුන්නට බයගෙන කුමක් පිණනිස මෙසේ බොරු කියියවුද. ඒනද නාගසේන හාමුදුරුවන්ගේ අභියෝගය නාගසේ හාමුදුරුවන්ගේ අභියෝගය කොච්චර තදින් ඇයි මේ බොරුකයන්න කියලාන. මේ මහජ පිරිසක් කිදී. මහා ජම්බුදදීපෙහි අග්‍ර රාජනේද ඇයි මේ බොරුන් රථයකින් ාවගේ නො දැන් රතයකුත්න හැයි කියනවා. මහරජ මෙසේ කවරක්නසාහ බොරු කියියාවුද. ඉට පස්සේ නගසන හාමුදුරුවෝ අර සනගටාමන්ත්‍රණය කරවා රජතුමත් සනකට ාමන්ත්‍රණය කලාානි. අසූදහසක් ශ්‍රාවකයෝයි පන්සීයක් යොන් ඇමතිවරුයි ඔක්කොම ඉදිරයෙකව මේ හාමුදුරුව බොරු කියනවානේ කියැල්. දැංගතකොට නාගසෙන හාමුරුව ගොල් අං ඉදිරයකන මේ මහරජ බොරු කියනවානේ හරජ රථේගින් ආාවකනු රතයගුත් නෑ කියනවා. තොවට දැන් මිනිස්සුහු ප්‍රශ්ණ දෙකක් ඉදිරියේ එහාට මෙහාට දූලනය විබිවවී ඉන්නවා නාගසේන හාමුදුරුව පරාදවෙයිද. මිලිඳු රජ්ජනෝ පරාදවීද. ඉට පස්සේ දැම්මකද වෙන්නේ. මිලිඳු රජ්ජරුවන්ට මෙහම කිව්වා. දේවයන් වහන්ස මෙහෙම කියන්නේ ඇමතිර පන්සීයක් ඇමතිවරු හිටියනේ ඒ ඇමතිවරු මෙහම කිය නොදේවයන් වහන්ස මෙතෙක් දවස් කතාවට නිසි පණ්ඩිත කෙනෙකු නොලත්සේක අදදැන් නුඹ බලා නොයින්ද සමර්ථයක් වීනං තෙල වචනයට උත්තරදී කතා කර වදාල මැනව කිවා මහරජතුමනින් මෙචර කාලයක් අපි වාද විවාද කරේ බොහොම පොඩි අයත්තෙක්. ඒගොල්ලොලඟ වාදකරලා ඔබතුමා දිනලාව තමයි හැබැයි අද තමයි නියම පණ්ඩිතයා ඔබට හම්වෙල තියෙන්නේ. මේ අහපු ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පුළුවන්නන් කරුණා කර පිළිතුරක් දෙන්න නැත්තං මෙතනින් පලායන්න. මේ කියන්නේ කවුද මිලිඳ රජ්ජුරුවන්ගේම ඇමතිවරු. මිලිඳු රජ්ජුරුවන්ගේ ඇමතිවරු රජ්ජරුවන්ට එහෙම කියනවා. දැන් රජතුමාට කටවාහගෙන ඉන්න බෑ තමන්ගෙම පිරිසෙන් අභියෝගය ඇවිල්ලා. තමන්ගෙම ප්‍රජාවගෙන් අභියෝගය ඇවිල්ලා. මේ අන්‍ය හමු විච්ඡාය වගේ නොවෙයි මතකතියාගන්න. ඒ හම ච්ායට වඩා නියම පුද්ජලය ඔබට ලැබ නියම පණ්ඩිතයා ගාවට අඇය අදැවිල්ල තියෙන්නේ. ප්‍රශ්නයට උත්තරයක් දෙන්න නැත්තං පලායන්. දැන් රජතමාමකද කිව්වේ කියල බලන් ස්වාමීණි නාගසේනයන් වහන්ස මම බොරුකිීවා නොමි මම බොරුවක් කිවනෑ රත ඉස නිසා රථ අකුර නිසාත් රත චක්‍රය නිසා චක්‍රකයෙක් බාහනය රෝධණි රත මැදුර එකැනේ වාහනේ ඒ රතය රත දන්්ඩක රත විය රථ රෑන මේ හැම එක්කු කල රථයකයා සං්ඥා ප්‍රච්චප්තිය විවහාරය නාමයයිකයා පවසන්නේය යයි කිය. දැන් රජතුමාට තේරල්ලා රජතුමා කියයනවා ස්වාමීණි රථය වෙන්න නං මේ සියල්ල එකට එකතු වෙන්න ඕනි. එහෙම එකතු වෙච්ච තැන තමයි අවසාන රථේ කියල කියන්. දැන් නාගසේන හාමුදරුවෝ මොකද කියන්නේ මහරජානිනි තොපකී රතෙහි දැන් පූර්වාපර විරෝධයක් නැත. තෙපි රථයයි දුරාමධනිත්මය. මහරජානිිනි එපරිද්දෙම්ම මාගේත. හිසකේ නිසාත් ලෝමයන් නිසාත් දත් ආදියූ හිස්මුල් නිසාත් රූපය නිසාත් වේදනාම නිසාත් ඔය විදිර කෙල විඤ්ඥානය නිසාත් මේ හැම එක්කු කළ නාගසේනයකයා සංඛ්‍යා සං්ඥා ප්‍රච්චප්ති විිභහාර වූ නාගසේන නාමමාත්‍රයක් පහත්මය තේරුනාාද. ඒේරුුණනාද පිවත්නය ඔබට කොච්චර අපූරුවට මේ ප්‍රශ්නය විසඳා දෙන අයුරු. රජතුමා අපහස් අපහසුතාවයට පත් වූ අයුරු රජතුමාට කරකයා ගැන්න දෙයක් තිබුණෙන්නේ. රජතුමාට තර්කය හරියටම යොමු කරා. රජතුමාට තර්කය හරිම ර රතයෙන් ආව කියලකිවාම මොහදදරත්ය. රදද රය ඒම නැත්තන් වියරෑණද රතය අන්තිමේ දි රජ්ජිරුන්ට ටන මේ එක කෑලිවිෙන් කල්ල ගත්තාහම රථේගල කියන්න බෑ. ඒ කෑලිටික ඔක්කොම එකට එකතු කල්ල ගත්තහම තමයි රථේ කෙල කියන්න. රථය යනු එතකොට නාමමාත්‍රික සලකුණක් විතරයි. අවසානේ මෙහි කැබලි ටික වෙන්කල්ල පැත්තකට 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 දැම්මොත් රතයක් නෑ. රථය යනු අර සියල්ල එකට එකතු කරල ගත්තට පත්සේ හැදෙන දේ. ඒ වගේ නගසේන හාමුදුරෝ කියනවා මත් එහෙම තමයි. මගේ හිසකේ නාගසේනවෙන්නේ නෑන රෝම නාගසේනවෙන්නේ නෑ දත් නාගසේන වෙන්නෙත් නෑ රූපය නාගසේන වෙන්නෙත් නෑ විඤ්ඥාණය නාගසේන වෙන්නෙත් නෑ මේ සියල්ල එකතුනාම තමයි නාගසේන කියන නාමමාත්‍රිකය හැදන්නේ. එ එහෙමයි හැදෙන් එතකොට දැම් බලන්න ශ්‍රාවකයිනිි ඔබට ඉතාම හොඳින් පැහැදිලි වෙන්නට ඇති ් පුද්ජලයක් කියල කියන්නේ අපි නමක්තියාගෙන හිටියත් ඒ නම ප්‍රච්චප්ති විවහාරය වශයෙන් සමාජයේ සම්මතයක් වශයෙන් තබාගෙන භාවිත කළ ඒ පුද්ජලයකුගේ අවයව ආදිය එහාට මෙහාට ගලවල 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 පැත්තකට දැමොත් එතන පුද්ජලයක් නැහැ. පුද්ජලෙක් නැ අවයවටිකක් විතරයි. අර රථයේ අවයව සමූහොය එකට එකතු කරාම රථය තියෙනවා වගේ ර ඒ අවයවටික ගලවල පැත්තට කරාම රථයක් නැහැ වගේ. දැන් ඊළඟට නාගසේන හා මුදුරුවමකද කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් උපටා ගන්නවා. මහරජානයමී අප භාග්‍යවුත්තු බුදුරජාණන් වහන්සේ වජරාණං භික්ෂණයක් මෙම ඇහුවලු. අගසයෙන් හාමුදුරුවෝ ඒ ටිකාටවා ඔක්කොම කියවල තිබුණේ යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති ඒවන් බන්දේසු සන්තේසු හෝති සන්තෝති සම්මුති යම්ප්‍රකාරයකින් රත රතාවයම රථාවයව රථේ කෑලි ධර් සමූහය රථයයි කියයා සබ්දයෙන් විවහාරවේද එපරිද්දෙන්. පංචස්කන්දයක්ම ඒකරාශීගතව විද්‍යමාන වූ කල්ලි සත්වේකැයි කියයා ලෝක විවහාර සම්මුතියක් වන්නේය. දවට පුද්ජලයා ක කියල කියන්නේ කවුද? පචස්කන්දවල එකතුව එකතුක් ඇතිවනාම එතන සම්මුතියක් ඇති කරගන්නවා පුද්ජලයා කියලා පංචස්කන්ද රූප වේදනා සංඥා සංකාර වි්ඥාන කියන දේවල්. ඉට පස්සේ කළ මිල්ලිඳදු රජ්ජුරුවමකද කළේ අත්ති ප්‍රසන්නව ස්වාමීණි නාගසේන ස්තවරයන් වහන්ස ඉතා ආශ්චර්යමත්මය අත්භූතමය ස්වාමීණී නාගසේන ස්ථපිරයන් වහන්ස නොබ වහන්සේ විසින් ඉතා විසිතුරු වූ ප්‍රශ්න වැටහම් විසඳන ලද්දේය. ඉදිින් මෙකල්ලට තිලෝගුරු සර්වච්ඥ රාජෝත්තමයාණන් වහන්සේ වැඩසිටිනා සේක්වී දවි නම් අද මේ ප්‍රශ්න විසඳූනිියාවට සාදුකාර දෙන සේක සාධසාදුු නාගසේන ස්වාමීන් වහන්ස ඉතා විසිතුරු වූ ගැටලු ප්‍රශ්න වැටහීම් විසඳැන ලද්දේයි යා ස්තුූති කළේය. ඔන්න බලන්න මේ තා කල් මිනිඳුරජ්ජුරුවෝ ප්‍රශ්න අහන්න ගිය කිසිවෙකුටවත් මෙහෙම ප්‍රසංසාාවක් ප්‍රනාාමයක් කල්ලාවෙෙනෑ. බලන්නමිනිද රජ්ජරෝ කියනද නාගසේණයන් වහන්ස එදා බුදුරජාණන් වහන්සේ ගෙන් මම ඔය ප්‍රශ්නය ඇහුවානං ඒ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නය විසඳාදුන් ආකාරයෙන්ම මට ඔබ වහන්සේ මේ ප්‍රශ්නය විසඳල දුන්නා කියල දුන්නා මංබොහෝම හොඳින් ය අවබෝධ කරගත්තා ඒනිසා ස්තූති කලාා ප්‍රසංසා කළා ප්‍රනාාමය පලකලා. එනිසා පින් මත්‍යපියද අද සිට මේ අපූරු සංවාදය හරිම ආශාවෙන් කැමැත්තෙන් සාප්‍රියමනාපව සජීවී සංවාදයක් ලෙසින් හැකි තරං ගොඩනගන්නට වයම් කරනවා අපේ පිරිවෙන්ම ලිගෙන ගන්න පොලිස්වාමීන් වහන්සේලා මිලින්ද ප්‍රශ්න කියවන්ට ඕනි ඒ කියවා මේවිදියට දෙනමක් දෙපසට වී මෙක සංවාදයක් හැටිට නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන්න කරනොනං වඩා තරසවත්ව මෙය විඳගන්න පුළුවන්කම ලැබෙනව කියන එකයි මගේ අදහස අපේ පිරිවෙන් පතිහිමිවරුන්ට පිරිවෙන් ගුරු හිමිවරුන්ට පාසල්වල බුද්ධ ධර්මයෝ ගන්නන ගුරු බවතුන්ට ඒ සඳහා අවස්ථාව සලසේවායි ප්‍රාර්ථනා කරනවා අද දවසේ නන්දාමාලන්‍යය ගයන මීට පෙරත් අපි ඇසු බුද්ධරාජ ධර්මරාජ සාක්‍ය සිංහයානෝ ගෝරමාර කළපරාද දීරවීරයානු මහාපුරුෂයානෝ පුරුස නිසගයානෝ බුද්ධ වීරයානෝ ඇත්තටම බුදුරජාණන් වහන්සේට යොමු කළ ඒ වදන් නාගසේනතෙරුන් වහන්සේටත් එලෙසින්ම ගලපාගන්නට පුළුවන්කම තිබෙනවා හැමවදනක් නිර්භය සත්‍යවාදයානු කේසරසිංහ රාජයානෝ මිත්‍යාවේ යදංබින්ද සත්‍යවාදයානෝ. මිලිඳු රජුගේ ඔළුඇතිබුණු ඒ මිත්‍යාවේ යදංබිඳදැමූ ශ්‍රේෂ්ඨ වීරයානන්ට උපහර කරමින් අද දවසේ දෙස් මහමාර කරනවා සමඳුන් හැමට සෙත්පතනවා ආශීර්වාද කරනවා නිදුක් නිරෝගී සුවම සැලසේවා මදනාට මච්චිරජීවනය වේවා කෙළවර ඔතුම් නිවනිින් සැනසෙන්නට මේ පුුණ්‍යෙධර්මයෝ හතුවාසනාවෙෙත්වා. ආකා සට්ඨාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පුං්ඥන්තං අනුමෝදිත්වා චිරං රක්खන්තුසාසනං චිරංරක්හන්තු දේසනං. Ceร Khan Tuुwangสदा